සුබ දවසක් ඔයාලා හැමෝටම. A-level biology සත්වාකාරය හා ක්‍රියාකාරීත්වය පාඩමේ මුල ඉඳන් කරන වීඩියෝ සීරස් එකක් මේක. අපි අන්තිමට හෘදයේ සන්නායක පද්ධතිය සහ ECG ගැන පැහැදිලිව කතා කරා. ඊළඟට ප්‍රධාන මාතෘකාවක් වෙන මානව රුධිරයේ සංයුතිය සහ කෘත්‍ය ගැන කතා කරන්න කලින් අපිට ඉවර කරන්න චූටි චූටි මාතෘකා ටිකක් තියෙනවා. රුධිර පීඩනය, ආද්‍යාතතිය සහ මන්දාතතිය කියන්නේ මොකද්ද? තව ආඝාතය, ශ්වසන වර්ණක. මෙන්න මේ චූටි මාතෘකා ටික පැහැදිලිව අපි කතා කරමු. මේවත් ඔයාලට ගොඩක් වැදගත්. ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක් අනිවාර්යෙන් එන්න පුළුවන් මෙතනින්. හරි, අපි එකටම කතා කරමු රුධිර පීඩනය කියන්නේ මොකද්ද? අපේ රුධිරය රුධිර වාහිනී තුලින් ගලාගෙන යද්දී රුධිරය මගින් වාහිනී බිත්ති මත ඇති කරන බලය තමයි මේ රුධිර පීඩනය කියන්නේ. රුධිරය මගින් බිත්ති මත ඇති කරන බලය. හරි, අපේ මේ රුධිර පීඩනය එක එක වෙලාවට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න හේතු ඇහුවොත් මෙන්න මේ ටික දැනගන්න. ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. වයස අනුව. තව ව්‍යායාම කරද්දි. ආතතියට පත් වුණාම වගේ දේවල් වලින් අපේ රුධිර පීඩනය වෙනස් වෙනවා. ආයෙත් කියන්නම්, ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ව්‍යායාම, ආතතිය වගේ දේවල්. හරි, ඊළඟ චූටි මාතෘකාවක් තමයි ආකුංචය හා විස්තර පීඩනය. මොකද්ද මේ ආකුංච පීඩනය සහ විස්තර පීඩනය කියන්නේ? අපි මේ දෙක සරලව පැහැදිලි කරගමු. ඔයාලා දැකලා තියෙනවා මෙන්න මේ මිනුම. නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක්ගේ රුධිර පීඩනය පෙන්වන මිනුම තමයි මේ. රසදිය මිලිමීටර් 120 බෙදීම 80. හරි, මෙන්න මේ 120 තමයි ආකුංච පීඩනය. මේ 80 තමයි විස්තර පීඩනය. හරි, ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නෙකට ඇහුවොත් මොකක්ද ආකුංච පීඩනය සහ විස්තර පීඩනය කියන්නේ කියලා ඇහුවොත් මෙන්න මේ විදියට මතක තියාගන්න. ආකුංච රුධිර පීඩනය කියන්නේ අපේ හෘදයේ වම් කෝෂිකාවෙන් මහා ධමනයට රුධිරය පොම්ප කරනකොට පීඩනයක් ඇතිවෙනවනේ. මෙන්න මෙහෙම අපේ ධමනි පද්ධතිය තුළ ඇතිවන පීඩනය තමයි ආකුංච පීඩනය කියන්නේ. කොහොමද වම් කෝෂිකාවෙන් මහා ධමනියට රුධිරය පොම්ප කරද්දී එන පීඩනය? හරි, මොකක්ද විස්තර පීඩනය කියන්නේ? විස්තරය කිව්වම දන්නවා ඔයාලා, පූර්ණ හෘද විස්තරය මතකයිනේ, අපේ හෘදේ රෙස්ට් එකේ ඉන්න වෙලාව. හරි, මෙහෙම මතක තියාගන්න, විස්තර පීඩනය කියන්නේ පූර්ණ හෘද විස්තරයේ වෙලාවේදී අපේ ධමනි පද්ධතිය තුළ තියෙන පීඩනය. ඒ කියන්නේ ඉස්සෙල්ලා රුධිරය 120ක ලොකු පීඩනයකින් යවුවනේ. මේ පූර්ණ හෘද විස්තරයේ වෙලාවේදී ඒ 120ක පීඩනය 80ක් වෙනවා. හරි, මේ සාමාන්‍ය රුධිර පීඩන අගය මනින්නේ ආකුංච පීඩනය බෙදීම විස්තර පීඩනය. 120 බෙදීම 80. හරි, දැන් කතා කරමු තව චූටි මාතෘකාව. ආද්‍යාතතිය හා මන්දාතතිය කියන්නේ මොකද්ද? ආද්‍යාතතිය කියන්නේ අපි දැන් කතා කරපු සාමාන්‍ය රුධිර පීඩන මට්ටම තියෙන්නේ ඊට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම තමයි ආද්‍යාතතිය කියන්නේ. ඔයාලා දන්නවා රුධිර පීඩනය වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? අපේ රුධිර නාල පුපුරලා අභ්‍යන්තර රුධිර වහනයක් සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා රුධිර කැටි ඇති වෙනවා. ඒකෙන් හෘදයාබාධ එන්න පුළුවන්. තව වකුගඩු වලටද හානි සිද්ධ වෙන්න පුළුවන්. හරි, මොකද්ද මන්දාතතිය කියන්නේ? මන්දාතතිය කියන්නේ සාමාන්‍ය රුධිර පීඩන මට්ටමට වඩා රුධිර පීඩනය අඩු වීම. කාලයක් තිස්සේ මෙහෙම පහළ රුධිර පීඩන මට්ටමක් පැවතීම මන්දාතතිය කියලා කියනවා. මෙහෙම අඩු පීඩනයක් තිබ්බම අපේ මොළයට අවශ්‍ය රුධිර ප්‍රමාණය අඩු වෙනවා. මෙහෙම වුණොත් කලන්ත ගතියක්, කෙටි කාලින සිහි නැතිවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හරි, ඊළඟට කතා කරමු ආඝාතය කියන්නේ මොකද්ද? ඔයාලා මතක තියාගන්න, මේ හැංගිලා වගේ තියෙන පුංචි පුංචි කරුණු ඕනිම වෙලාවක ඔයාලගේ එක්සෑම් එකට එන්න පුළුවන්. ඒක නිසා හැම පොයින්ට් එකක්ම අපි කතා කරමු. ආඝාතය කියන්නේ ඇතරොස්ක්ලෙරෝසිස් වගේ. ඔයාලා දන්නවද ඇතරොස්ක්ලෙරෝසිස් රෝගය? මේකෙදි රුධිර වාහිනීවල මේදය, කොලෙස්ටරෝල් වගේ දේවල් තැන්පත් වීම නිසා අපේ රුධිර සංසරණ ක්‍රියාවලිය අවහිර වෙනවා.
මේ අවහිර වීමට තමයි ඇතරොස්ක්ලෙරෝසිස් රෝගය කියන්නේ. හරි, අපිට ඕනි ආඝාතය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරගන්නනේ. ආඝාතය කියන්නේ අපේ මොළයට යන රුධිර වාහිනී අවහිර වුණාම අපේ මොළයට ඕනි ඔක්සිජන් සහ පෝෂණය අඩු වෙනවා. ඒකින්ද අපේ මොළයේ ස්නායු පටක මිය යනවා. මොළයට රුධිරය සපේන ධමනි පුපුරලා යන්නත් පුළුවන්. මේ තත්ත්වය තමයි ආඝාතය කියලා කියන්නේ. මේ දේවල් ගැන මතක තියාගන්න අමාරුයි නම් නිකන් සරලව අයිඩියා එකක් ගන්න. ආඝාතය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා හරි අයිඩියා එකක් ගන්න. හරි, අවසාන මාතෘකාව විදියට ශ්වසන වර්ණක ගැන කතා කරමු. මේ ශ්වසන වර්ණක කියන්නේ කාබනික සංයෝග. ඇයි මෙහෙම ශ්වසන වර්ණක කියලා දෙයක් හැදිලා තියෙන්නේ? ඕනිම සතෙක්ගේ ජලීය මාධ්‍යවල, කෙටියෙන්ම කිව්වොත් රුධිරයේ, ඔක්සිජන් ද්‍රාව්‍යතාවය අඩුයි. මේ නිසා සංකීර්ණ සතුන්ගේ පටක සහ අවයවවලට ඔක්සිජන් පරිවහනයට ගැටලුවක් ආවා. මේ ගැටලුව ජය ගැනීමට තමයි ශ්වසන වර්ණක කියලා දෙයක් පරිණාමය වුණේ. හරි, ශ්වසන වර්ණක කිහිපයක් තියෙනවා. ඒ ටිකත් ඉක්මනටම කතා කරමු අපි. අපි හැමෝම දන්නවා හිමොග්ලොබින් පුෂ්ඨවංශිකයන්ගේ හා ඇනලීඩාවන්ගේ තියෙනවා මිනිස්සුත් ඇතුළුව. ඊළඟට හිමෝසයනී ආත්‍රපෝඩා සහ මොලුස්කාවන්ගේ තමයි තියෙන්නේ. තව හිමෝ එරිත්‍රීන් සහ හිමොග්ලොබින් යන ඒවත් ශ්වසන වර්ණක. හරි, දැනට වීඩියෝ එක නවත්වනවා. මානව රුධිරයේ සංයුතය සහ කෘත්‍ය ගැන පැහැදිලි වීඩියෝ එකකින් හම්බෙමු. පුංචි ඉල්ලීමයි තියෙන්නේ ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. හැමෝටම ගුඩ් ලක්.